තකෝල අතාකට ඔයා සලකන්නේ හිඟන්නේකට වගේ හිඟන්නේකට වගේ ඈ දැන් ඔය හිරුනි හිරුනි කෙල්ල මොකද ගෙදරින් ගියේ මෙයාගා බීල බීගෙන ඇවිල්ලා පිස්සෙක් ඔය ගෙදර කෑ ගහනවා යකෝ දරුවෙකුටවත් ඉන්න බෑ බං ඔය නරුමියත් එක්ක මම ඉතින් ඔවා කියන්න යන්නේ නැත්තේ මෙයාකට එක ටිකක් හරි හිතවත්කමක් තියෙන හින්දා අනේ මේ හොකන්දර අයියේ තම්සුගේ කතා අපිට කියන්නෙන්න එපා තම්සුගේ කතා අපි හොඳට දන්නවනේ දැන් අලුත්ම කතාව මාවයි සිරිමාන මහත්තයාවයි පట్లවල තමයි හදලා තියෙන්නේ නේද ඔය කිව්වේ ඉතින් යකෝ දැන් මං ටිකකට කලින් උඹලට පැහැදිලි කරේ මොකද්ද ඈ හරි උඹලා අහලා තිනෝද වර්ණපාල තියරිය කියලා එක මොකක් වර්ණපාල තියරිය ඔව් බං වර්ණපාල තියරිය ඔය විශ්වවිද්‍යාලෙకి හිටියා වර්ණපාල කියලා එකේ උගේ හිත කෙල්ලෙකුට ගියා දැන් මේකට මේක කෙලින්ම කෙල්ලට ගියා ගන්න බයයි මූට යාළුවෙක් කරා කියව ගන්න බයයි මූට ලැජ්ජාව වින්ද මූ මොකද කරන්නේ ඔය කෙල්ල යන්නේ පාරවල් වල ඇංගිලා ඉඳලා ගස් ගල් වල තාප්ප වලට මොහයලා මූ ඒ වර්ණපාල 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 හූ හූ වර්ණපාලත් එකනේ දැන් සීන් එක කො වර්ණපාල එනවද වර්ණපාලමද කියන්නේ ඔව් වර්ණපාලම තමයි කියන්නේ ඊට පස්සේ මූ හිමීට කෙල්ලට කියනවා කොල්ල විහිළු කරනවා නේද මටත් විහිළු කරනවා අපි දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා කියලා තමයි මුන් හිතාගෙන ඉන්නේ. ඔහොම මූ තෙල්ල බෙදලා බෙදලා අන්තිමට කෙල්ලත් එක යාළු වුණා. ඔන්නක තමයි වර්ණපාල තියරිය කියන්නේ. දැන් ඒක මෙතන සම්බන්ධ වෙන්නේ කොහොමද කියනවාකෝ? ඉතින් ඒකම තමයි යකෝ සිරිමාන්නයත් කරන්නේ. ඈ සිරිමාන්නයි සබීතයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා මිනිහම ගමේ පතුරනවා මේක. ඒක මාව පිටින් දානවා හොකන්දර තමයි මේක පතුරවන්නේ කියලා. අන්න එහෙම තෙල්ල බෙදලා බෙදලා අන්තිමට බලහංකු උඹට තෙල්ල බෙදෙන විදිය. අන්න වර්ණපාල එනවා.